බටහිර යුර මේවන විටත් උණුසුම් ඊශ්‍රායලිය හමුදා විසින් කරන ලැබූ වෙඩිතැබීමකින් අවුරුදු 15ක පලස්තීන දරුවෙකු මරණයට පත්ව තිබෙනවා. අක්මා ජබීර් කියන සරණාගත කඳවුර ආසන්නයේ සිදු කරනු ලැබූ බටහිර යුරට ආසන්න නගරයක් වුණු ජෙරිකෝහිදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. පලස්තීන බලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලය මේ වන විට දැවැන්ත මර්ධනයක් සහ ප්‍රචණ්ඩත්වයක් වපුරමින් සිටින බවටයි ඔවුන් චෝදනා සිදු කර තිබෙන්නේ. මොහොමඩ් ෆයිස් බල්හන් ඔහු තමයි මරණයට පත්ව තිබෙන්නේ. Kill by live occupation bullets in the head, chest and abdomen. බඩට පපුවට එවැගේම හිසට වෙඩි වැදී තිබෙන බවට තමයි දැන් ප්‍රකාශ වී තිබෙන්නේ. ඒත් එක්කම තවත් පුද්ගලින් දෙදෙනෙකු මෙම ප්‍රහාරයත් සමග තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔවුන් මේ වන විට ජෙරිකෝහි පවතින රෝහලට රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල් හමුදාවන් ප්‍රකාශ කර තිබෙන්නේ Israel military said they raided the camp to arrest a terror suspect. ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඒ මොහොතේදී ත්‍රස්තවාදීෙකු යයි සැක කරන පාර්ශවයක් අත්අඩංගුවට ගැනීම සඳහායි. කෙසේ වෙතත් මෙම මෙහෙයුම අතරමැදදී ප්‍රචණ්ඩත්වයක් පැවතීම නිසාවෙන් බොහෝ පිරිසකගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා. ඉතින් මේ වන විට ඩිෆෙන්ස් ෆෝර්සස් IDF එක ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝර්ස් එකේ ප්‍රකාශය බවට පත් වෙලා තිබුණේ as the soldiers left the area suspects opened fire toward them explosive devices and motor cocktail the soldiers respond with the live fire යම් ආකාරයක ඕනට එල්ල වුණු අනතුරු ඇගවීමක් සහ ඔවුන්ට වෙන්නට ගිය අනතුරකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් ප්‍රහාරය දියත් කළ බව තමයි ඊශ්‍රායලය මේ වන විට ප්‍රකාශ කර තිබෙන්නේ. ඊශ්‍රායලය සහ ලෙබනනය සිරියාව පලස්තීනය මේ සෑම රාජ්‍යයක්ම මේ වන විට අර්බුදකාරී තැනකයි පැටල තිබෙන්නේ. ඊශ්‍රායලයේ බටහිර යුරේ අල් අක්සා දේවස්ථානයේ යම් බැටලීමක් සිදු කිරීම කියන කාරණය බාධක කරගෙන තමයි මේ වන විට මෙම ප්‍රචණ්ඩත්වය මතුව තිබුණේ. පලස්තින් අධිකාරිය අග්‍රහමාත්‍යවරයා මොහොමඩ් ශත්‍යාහව යම් ආකාරයක අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. Created an incredible mood of anger among every Palestinian. සෑම පලස්තීනියෙකුගේ තුළම දැඩි වෛරයක් ඇති කරන සිදුවීමක් බවට මෙය පත් වෙලා තිබෙනවා. ගාසා තීරයේ රමල්ලාහිදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ලෙබනනය සිරියාව කියන රාජ්‍යයන් දෙකද මේ වන විට ඊශ්‍රායලයේ ප්‍රහාරවලට හසු වී ඔවුන්ද දැඩි විරෝධී තැනකයි මේ වන විට පසුවන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයට දරුණු ආකාරයේ ප්‍රහාරයක් එල්ල වුණා. රොකට් ප්‍රහාර 34ක් ඊශ්‍රායලයට එල්ල වී ඇති මොහොතකදී තමයි ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කරන්නේ. ඒ වගේම ඊශ්‍රායලයට එල්ල වුණු තවත් ප්‍රහාරයක් බවට පත් වුණේ මෝටර් රථයක් ධාවනය කිරීම හරහා ඉතාලි ජාතික සංචාරකයෙකුද මරණයට පත් වුණා. මේ තත්ත්වයත් එක්ක තමයි ගෙවුණු සිකුරාදා ටෙල් අවීව්වලදී ඉතාලි ජාතිකයා මියගොස් ඊශ්‍රායල් අධිකාරියට අදාළ පාර්ශ්වයෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන්නේ. ඉතින් දැන් පවතින තත්ත්වයකත් විරදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබෙනවා මේ වන විට ත්‍රස්තවාදය දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව. ඊශ්‍රායල් අගමැතිවරයා මෙම පෙරිතැබීම හඳුන්වා දී ඇත්තේ සිවියර් ටෙරරිස් ඇටැක් එකක්, එහෙම නැත්නම් බරපතල ගණයේ ත්‍රස්ත ප්‍රහාරයක් විදිහට තමයි. කෙසේ වෙතත් ඊශ්‍රායල් පුරවැසියන් වෙනුවෙන් මේ වන විට ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය දියත් කරන අතරතුර ප්‍රහාරයට ලක්ුණු මරණයට පත්වුණු දරුවා වෙනුවෙන් කනගාටුව පළ කරන්නටද මේ වන විට කටයුතු කර තිබෙනවා. තත්ත්වය දරුණු අතට ගමන් කරමින් තිබෙන ආකාරයක් තමයි මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ. නෙතන්‍යාහු මේ වෙද්දි පොලිස් මුර සංචාර වැඩි කර තිබෙනවා, හමුදා යෙදවීම් සිදු කර තිබෙනවා, අතිරේක බලඇණි යෙදවීම් සිදු කර තිබෙනවා. මේ ප්‍රදේශ ආශ්‍රිතව දැඩි ආරක්ෂාව ක්‍රියාත්මක කර තිබෙනවා. ජෝර්දාන නිම්නය ටෙලි අවීව් මේකෙන සෑම ප්‍රදේශයකම කඳු මුදුන් වල ගෝලාන් කඳු වැටිය මේ සියලු ප්‍රදේශවලින් යම් ආකාරයක ඊශ්‍රායලයට අනතුරක් ඇතිවිය හැකි කියන කාරණය පාදක කරගන්මින් දැඩි ආරක්ෂාවක් මේ වන විට ඊශ්‍රායලය යොදා ගනිමින් සිටිනවා. ඊශ්‍රායල් පලස්තීන මේ අර්බුදය යලිත් වතාවක් වෙනත් ස්වරූපයකින් ඉස්මතු වෙමින් පවතින ආකාරයක් මේ මොහොත වන විට පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය බරපතලයි. පලස්තීන් ෆේස් එක්ස්ප්ලෝෂන් ඇස් ඊශ්‍රායල් ටයිටන්ස් හෝල්ඩ් ඔන් වෙස්ට් බැංක්. බටහිර යුරේ ආරක්ෂාව තර කිරීමත් සමග ඊශ්‍රායලයේ යම් ආකාරයක දැඩි ප්‍රතිපත්තියක සිටිනවා කියන කාරණය තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඒත් එක්කම තමයි මේ වෙද්දි ප්‍රහාර එල්ල කිරීම නම් පිපිරීම් සිදුවීම් වාර්තා වන බවටත්
චෝදනා එල්ල වී තිබෙනවා. ඉතින් දරුණු තැනකට ගමන් කරමින් තිබෙනවා. මේ පිළිබඳ ලැබෙන තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්.